Sadhu, sadhu, sadhu. Namaskar viva budur venete semda buduhimi sarneyami. Namaskar viva nam ruvenete semda sadham sarneyami. Namaskar viva sanga ruvenete semda mahasanga sarneyami. Namaskar viva tunurvenate semdati sarne sarneyami. Sadhu, sadhu, sadhu. Namo Buddhaya. අදත් අපි සූදානම් වෙන්නේ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රව බුදුරජාණන් වහන්සේ මේ සිත සාන්ත බවට පත් කරගන්න ජීවිතේට සැනසීම උදා කරගන්න අපිට පින්නා වදාළ තවත් භාවනාවක් ඉගෙන ගන්න. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මොකක්ද? Maitri භාවනාව පුරුදු කරගන්න ආකාර මොනවාද? මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් ජීවිතයේ ලැබෙන ආනිසංස මොනවාද කියලා අපි විස්තර වශයෙන් ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නේ මේ මෛත්‍රී භාවනාවටම සම්බන්ධ මෛත්‍රී භාවනාවට සමීප තවත් භාවනාවක්. අද අපි ඉගෙන ගන්න භාවනාව තමයි කරුණා භාවනාව. මොකක්ද අද අපි ඉගෙන ගන්න භාවනාව? කරුණා භාවනාව. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන වචනයක් සතර බ්‍රහ්ම විහරණ කියලා. මොකක්ද වචනය? සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන කාරණා හතරට. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය, සියලු සත්‍යයන් කෙරෙහි පවත්වන හිතේශී බව. කරුණාව කියලා කියන්නේ ධර්මයේ තුල කරුණාව විස්තර කරන්නේ පරදුක්ඛේ හදයන් කම්පේතීති කරුණා කියලා. අනිත් අයගේ කායික මානසික දුකේදී හදවත කම්පා වෙන ස්වභාවය, හදවතේ ඇති වෙන අනුකම්පාව කරුණාව කියලා. අනිත් අය කායික දුකට මානසික දුකට පත් වෙනවට තියෙන අකමැත්ත, එහෙමත් නැත්නම් අනිත් අයගේ කායික සැපයට මානසික සැපයට තියෙන කැමැත්ත තමයි කරුණාව කියලා කියන්නේ. ඒ කියන්නේ අන් අය කෙරෙහි දක්වන අනුකම්පා සහගත බව. මුදිතාව කියලා කියන්නේ අනිත් අයගේ යහපතේදී සැපතේදී ඒකට සතුටු වෙන ස්වභාවය, ඒක අනුමෝදන් වෙන ස්වභාවය තමයි මුදිතාව කියලා කියන්නේ. ඒ වගේම උපේක්ෂාව කියලා කියන්නේ මේ සියලු සත්‍යෝ කර්මයේ දායාද කරගත් සසර ගමනක යෙදෙන්නේ. කර්මයේ තමයි සියලු දෙනාගේම නෑදෑයා. කර්මයේ තමයි සියලු දෙනාටම උත්පත්ති ස්ථානයක් සකස් කරලා දෙන්නේ. කර්මයේ තමයි සියලු දෙනාටම දායාදයේ පිණිස පවතින්නේ. කර්මයේ තමයි සියලු දෙනාටම පිහිට පිළිසරණ පිණිස පවතින්නේ කියලා නුවණින් කල්පනා කරමින් මේ අටලෝ දහමට
නොසැලී සිටින්නට හිතේ ඇති කරගන්න ශක්තිය තමයි උපේක්ෂාව කියලා විස්තර කරන්නේ. ඒතර මෙන්න මේ මෛත්‍රියත් කරුණාවත් මුදිතාවත් උපේක්ෂාවත් සතර බ්‍රහ්ම විහරණය කියලා හඳුන්වන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ බ්‍රහ්ම ලෝකේ වාසය කරන බ්‍රහ්මයන්ට මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණයන් පිහිටලා තියෙනවා කියලා. ඒ නිසා යම් කෙනෙක් මිනිස් ලෝකේදී මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ ගුණාංග තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගත්තොත්, බහුල වශයෙන් පුරුදු කරගත්තොත් ඒ කෙනා මරණින් මත්තේ බඹලව උපතක් කරා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා. එතකොට මේ සතර බ්‍රහ්ම විහරණ භාවනා හතර අතරින් අදාපි ඉගෙන ගන්නේ කරුණා භාවනාව. අපි තේරුම් ගත්ත විදිහට අනිත් අයගේ කායික දුකට, මානසික දුකට තමන්ගේ හදවතේ ඇතිවෙන අනුකම්පා සහගත බව තමයි කරුණාව කියලා කියන්නේ. ඒතර කරුණාවෙන් යුක්ත කෙනා අනිත් අය කායික දුකට, මානසික දුකට පත් වෙනවට අකමැතියි. එයා කැමති වෙන්නේ අනිත් අය කායිකව, මානසිකව සැපයට, සතුටට පත් වෙනවට. බුදුරජාන් වහන්සේ දේශනා කළා අපි ඉගෙන ගත්ත ආකාරයට මෛත්‍රියත් අපි එදිනෙදා ජීවිතයේදී පුරුදු කරගත යුතුයි, පුහුණු කරගත යුතුයි. අපි ඉගෙන ගත්ත මෛත්‍රිය සතර ඉරියව්වේදීම, ඒ කියන්නේ වාඩි වෙලා ඉඳිද්දි, සිටගෙන සිටිද්දි, ගමන් කරද්දි, නිදාගෙන සිටිද්දි, මේ සතර ඉරියව්වේදීම අපි මෛත්‍රිය පුරුදු පුහුණු කරගන්න ඕනේ කියලා. ඒ වගේම අපි ඉගෙන ගත්තා මෛත්‍රී කාය කර්ම, මෛත්‍රිය කයින් කරන ක්‍රියාවන්ගෙන් පුරුදු කරගන්න ඕනේ. ඒ වගේම මෛත්‍රී වචී කර්ම, මෛත්‍රිය වචනෙන් පුරුදු කරගන්න ඕනේ. මෛත්‍රී මනෝ කර්ම, මෛත්‍රිය සිතුවිලි වලිනුත්, අදහස් වලිනුත් පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඒ වගේමයි මේ කරුණාව, ඒ කියන්නේ අන් අය කෙරෙහි දක්වන අනුකම්පා සහගත බව, අනිත් අයගේ කායික මානසික සැපයට සතුටට කැමති බව අපි කායික ක්‍රියාවන්ගෙනුත් පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඒ වගේම වචනේනුත් අපි පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඒ වගේම අපේ ආකල්ප අදහස් තුලත් ඒ කාරුණික බව අපි දියුණු කරගන්න ඕනේ. අපි ගත්තොත් පින්වත්නි, පින්වත් උපාසකවරුනි, අපිට මේ කරුණාව කායිකව පුරුදු කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි ගිලානෝපස්ථානය කියලා කියන්නේ. අපි දන්නවා කෙනෙක් අසනීප වුණාට පස්සේ එයා කායිකවත් දුර්වල තත්ත්වයකට වැටෙනවා. කායිකව එයා අපහසුවකට, දුකටපත් වෙනවා. ඒ වගේම එයා මානසිකවත් දුර්වල තත්ත්වයකට, අපහසුවකටපත් වෙනවා. එතකොට මේ කායික මානසික අපහසුවකට, දුර්වල භාවයකටපත් වෙලා ඉන්න කෙනෙකුට අපිට පුළුවන් නම් උපස්ථානයක් කරන්න. අපි එයාව නහවලා පිරිසිදු කරනවා නම්, අපි එයා ඉන්න තැන අස්පස් කරලා පිරිසිදු කරලා අතුගාලා දෙනවා නම්, ඒ වගේම එයාගේ ඇඳුම් පැළඳුම්, එයා පරිහරණය කරන භාජන ආදිය සෝදලා පිරිසිදු කරලා දෙනවා නම්, එයාට අපි ආහාර පාන කවනවා නම්, පොවනවා නම්, බෙහෙත් හේත් ටික වෙලාවට ළඟට ගිහින් දෙනවා නම්, මේ හැම අවස්ථාවකදීම අපි තුළ දියුණු වෙන්නේ කාරුණික බව, අනුකම්පා සහගත බව අපි පුරුදු කරනවා.
ඉවගේම අපිට පුළුවන් නම් ඒ කෙනාට කාරුණිකව කතාබස් කරලා ඒ කෙනාගේ සිත සනසන්න ඒ වෙලාවේ අපි කාරුණික බව අනුකම්පා සහගත බව වචනේනුත් පුරුදු කරනවා. ඒ වගේම ඒ පිණිස අපි පවත්වන සිතුවිලි ආකල්ප සිත තුළ අනුකම්පාව කරුණාව දියුණු වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි අපි ගමනක් විමනක් යද්දී අපි බස් රථයක ගමන් කරනවා නම් අපි ඒ බස් රථයේ ආසනයක වාඩි වෙලා නම් යන්නේ ඒ වෙලාවට ඒ බස් එකට නගින්න පුළුවන් එක්කෝ වයසට ගිය දුර්වල තත්ත්වයක ඉන්න ආච්චි අම්මා කෙනෙක් සීයා කෙනෙක් ඒ වගේම ඒ බස් එකට නගින්න පුළුවන් සමහර විට පාදයක් නැති ආබාධිත කෙනෙක් ඒ වගේම මේ බස් රථයට නගින්න පුළුවන් පොඩි දරුවෙක් වඩාගත්තු අම්මා කෙනෙක් එහෙමත් නැත්නම් දරුවෙක් ලැබෙන්නේ ඉන්න ගැබිනි මාතාවක් ඒ බස් එකට නගින්න පුළුවන් ඒ වෙලාවේදී අපි කාරුණික බව අනුකම්පා සහගත බව පුරුදු කිරීම කියලා කියන්නේ කරුණාවෙන් යුක්තව අනුකම්පාවෙන් යුක්තව අපි වාඩි වෙලා ඉන්න ආසනය අපි වාඩි වෙලා ඉන්න සීට් එක ඒ කෙනාට පරිත්‍යාග කිරීම. ඒ වගේම අපි පාරේ පයින් උත්සාහ ගන්න අවස්ථාවකදී පාරේ පයින් අපි සැරසෙන අවස්ථාවකදී එතන තනියම පාරේ පයින් නොහැකි ආකාරයේ වයසක කෙනෙක් ඒ වගේම ආබාධිත කෙනෙක් හිටියොත් ඒ වෙලාවේදී අපේ ආව කරුණාවෙන් අනුකම්පාවෙන් පාර මාරු වෙන්න යාට උදව් වුණොත් ඒ වෙලාවේදීත් අපි දිනු කරන්නේ කාරුණික බවයි අනුකම්පාවයි මේ විදිහට අපිට එදිනෙදා ජීවිතයේදී මේ අනුකම්පා සහගත බව නොඑක ආකාරයට පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මිත්ත කියන සූත්‍ර දේශනාවේදී ආනන්ද සාමින් වහන්සේට පින්වත් ආනන්දය යම් කෙනෙක් තමන්ගේ දෙමාපියන්ට තමන්ගේ බිරිඳට ස්වාමියාට සහෝදර ඥාති හිත මිත්‍රාදීන්ට දූ දරුවන්ට සැබෑ අනුකම්පා සහගත බවක් කරුණාවක් මෛත්‍රියක් තියෙනවා නම් එයා කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවීම පැහැදවීම සී සද්ධර්මයේ කෙරෙහි සිත පැහැදවීම ආරි මහා සංඝරත්නයේ කෙරෙහි සිත පැහැදවීම භාග්‍යතුන් වහන්සේ වදාළ මේ සී සද්ධර්මය කරුණාවෙන් යුක්තව අනුකම්පාවෙන් යුක්තව ඒ අයට කියා දීම. ඒ මොකද ඒකිනා දන්නවා මේ ධර්මයේ අවබෝධ කළේ නැත්තම් තිසරණ සරණේ පිහිටන්නට නොහැකි වුණොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න නොහැකි වුණොත් එයා මේ ගමන් කරන සංසාරේ ඒ ගමන වැටිලා තියෙන්නේ සතර අපාය හරහා කියන කාරණේ ආර්ය ශ්‍රාවකයා දන්නවා. එතකොට ඒ තිරිසන් ලෝකයේ උපතක් කරා, නිරේ උපතක් කරා, ප්‍රේත ලෝකයේ උපතක් කරා, ඒ වගේම අසුර ලෝකයේ උපතක් කරා, ඒ තමන්ගේ දෙමාපියන්, දූ දරුවන්, ඥාති හිත මිත්‍රාදීන් යනවට ඒ උපත් කරා ගිහිල්ලා කායික දුකට මානසික දුකට වැටෙනවට එයා කැමති නැහැ. එයා අනුකම්පා සහගතයි. ඒ නිසා ඒ අනුකම්පාවෙන් යුක්තව කරුණාවෙන් යුක්තව ඒ අය තිසරණී පිහිටවනවා. ඒ ධර්මය කියා දෙනවා. ඒ නිසා භාග්‍යතුනන් දේශනා කළා අන්නේ කාරණය සැබෑ අනුකම්පාවක් සැබෑ කරුණාවක් තියෙන කෙනෙක් විසින් සිද්ධ කරන දෙයක් කියලා. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේට අපි ගුණ නාමයක් වශයෙන්
පාවිච්චි කරනවා මහා කාරුණිකයන් වහන්සේ කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක පිටක් කළත් වාග්යතුන් වහන්සේගේ කරුණාවට අනුකම්පාවට ඒක සමාන කරන්න බෑ කියලා. එතර බුදුරජාණන් වහන්සේට අනුකම්පා සහගත බව මහා කරුණාව ඇති වුනේ සම්බුද්ධත්වයට පෙර බුද්ධගයා බෝධිමූලයේදී බුදුරජාණන් වහන්සේ විශේෂ ඥානයන් දෙකක් උපදවා ගත්තා. පළවෙනි ඥානය තමයි පුබ්බේ නිවාසානුසති ඥානය. පෙර ජීවිත දකින නුවණ උපදවා ගත්තා. දෙවෙනි ඥානය තමයි චුතූපපාත ඥානය. කර්මානුරූපව සත්‍යයන් මරණයට පත් වෙන ආකාරයේ උපදින විදිහ දැක්කා. ඒ විශේෂ ඥාන දෙක තුල බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ සත්‍යයන් බොහෝ සෙයින්ම උපත් කරා යන්නේ මේ නිරය තිරිසන් ලෝකය ඒ වගේම අසුර ලෝකය പ്രേත ලෝකය කරා කියලා. බුදුරජාණන් වහන්සේ නියසිරට පස්පිඩක් කරගෙන ප්‍රකාශ කළා මෙන්න මේ වගේ සුළු ප්‍රමාණයක් තමයි මේ දුගති උපත් වලින් නිදහස් වෙලා සුගති ගාමී වෙන්නේ. මහ පොළව හා සමාන ප්‍රමාණයක් නැවත නැවත යන්නේ ඒ උපත් කරා. ඒ සසර ස්වභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේට මහා අනුකම්පාවක් කරුණාවක් මේ සත්‍යයන් කෙරෙහි ඇති වුණා. ආසවක්ඛේ ඥානය තුළින් සම්බුද්ධත්වය ලබාගෙන සියල්ල අවබෝධ කරලා සියලු දුකින් අත් මිදලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණාසිත පෙරදරි කරගෙන තමයි මේ ධර්මයේ දේශනා කරමින් සියලු සත්‍යයන් මේ සතර අපා දුකින් නිදහස් කරන්න මහන්සි ගත්තේ. ධර්මයේ සඳහන් වෙන්නේ කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්තා කරුණාසිත උපදවාගෙන ඒ කරුණාවෙන් යුක්තව තමයි භාග්‍යතුන් වහන්සේ පන්සාරි සසරක් පුරාවට මේ ධර්මය දේශනා කළේ කියලා. එහෙමනම් අපිට පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි දන්න අයට අපේ හිතවත් අයට අපේ වචනය අහන අයට කියා දීලා ඒ අය මේ සතර අපා දුකින් නිදහස් වෙන මාර්ගයට පමුණවන්න ඒක අපි ඒ අය කෙරෙහි අනුකම්පා සහගතව කරුණාවෙන් කරන විශාල උපකාරයක්. එහෙමනම් අපිට එදිනෙදා ජීවිතයේ තුල තවත් කෙනෙකුට කායිකව සුවපත් වෙන්න උපකාර කරලා මානසිකව සුවපත් වෙන්න උපකාර කරලා එදිනෙදා ජීවිතයේ තුල අපිට නොයෙක් විදිහට මේ කාරුණික බව අනුකම්පා සහගත බව පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම අපි දැන් තේරුම් ගත්ත ආකාරයට තිසරණ සරණී පිහිටවලා ඒ වගේම චතුරාර්ය සත්‍ය කියා දීලා මේ දුක් විඳින සසර ගමනින් සතර අපා දුකින් සසර ගමනින් නිදහස් වෙන්න උපකාර කරද්දී ඒ වෙලාවෙත් අපේ තුල දියුණු වෙන්නේ අපි තුල පවතින්නේ කරුණාවයි අනුකම්පාවයි. මෙන්න මේ විදිහට එදිනෙදා ජීවිතය තුළ කරුණාව දියුණු කරගන්න කෙනා එදිනෙදා ජීවිතය තුළ අනුකම්පා සහගත බව දියුණු කරගන්න කෙනා ඊට පස්සේ භාවනාවක් වශයෙන් සමාධියක් දියුණු කරන්න ඒ කරුණා ගුණය උපකාර කරගන්නවා. බුදුරජාණන් වහන්සේකට දේශනා කළා කරුණා චේතෝ විමුක්තිය වඩනවා කියලා. මොකද්ද? කරුණා චේතෝ විමුක්තිය වඩනවා. කරුණා චේතෝ විමුක්තිය දියුණු කරනවා. ඒකට ඒකත් කරුණා චේතෝ විමුක්තිය දියුණු කරගන්න ආකාරත් බුදුරජාණන් වහන්සේ ප්‍රදාන ආකාර
දෙකක් පෙන්ලා දුන්නා. මහග්ගත කරුණා චේතෝ විමුක්තිය, අප්පමාන කරුණා චේතෝ විමුක්තිය. පළවෙනි ක්‍රමය මොකද්ද? මහග්ගත කරුණා චේතෝ විමුක්තිය. දෙවෙනි ක්‍රමය අප්පමාන කරුණා චේතෝ විමුක්තිය. මහග්ගත කරුණා චේතෝ විමුක්තිය කියන්නේ ඒ භාවනාව වඩන කෙනා, සමාධිය දියුණු කරන කෙනා මුලින්ම තමන් ඉලක්ක කරගෙන, තමන් අරමුණු කරගෙන කරුණාව වඩනවා. මම කායික දුක් නැත්තෙක් වෙම්මා. මම කායික පීඩා නැත්තෙක් වෙම්මා. මම මානසික දුක් නැත්තෙක්ෙම්මා. මම මානසික පීඩා නැත්තෙක්ෙම්මා. කායික සැපේට පත්වෙම්මා. මානසික සැපේට පත්වෙම්මා. නිදුක්කෙම්මා. නීරෝගිවෙම්මා. සුවපත්වෙම්මා. සාන්ත සුවයට පත්වෙම්මා කියලා තමන් අරමුණු කරගෙන මුලින්ම කරුණාව වඩනවා. කරුණාසිත පුරුදු කරනවා. ඊට පස්සේ ඒ තමන් අරමුණු කරගෙන ඒ විදිහට මම කායික දුක් නැත්තෙක්ෙම්මා, කායික පීඩා නැත්තෙක්ෙම්මා, මානසික දුක් නැත්තෙක්ෙම්මා, මානසික පීඩා නැත්තෙක්ෙම්මා, කායික සැපේට පත්වෙම්මා, මානසික සැපේට පත්වෙම්මා, නිදුක්කෙම්මා, නීරෝගිවෙම්මා, සුවපත්වෙම්මා, සාන්ත සුවයට පත්වෙම්මා කියලා තමන්ගේ කායික මානසික සැපයට කැමති බව මුලින්ම වඩන ශ්‍රාවකයා, කරුණාව වඩන කෙනා ඊට පස්සේ ඒ තමන් කැමති, තමන් ආසා කරන ඒ කායික සැපය, මානසික සැපය අනිකුත් සියලුම සතුන්ටත් ලැබේවා කියලා කරුණා චේතෝ විමුක්තිය පතුරවනවා. ප්‍රදේශ වශයෙන් මහග්ගත කරුණා චේතෝ විමුක්තිය වඩද්දී ඒ ශ්‍රාවකයා පුරුදු කරන්නේ මාමින්ම මේ නිවසේ සිටින සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ විත්වා, මානසික පීඩා නැත්තෝ විත්වා, කායික දුක් නැත්තෝ විත්වා, මානසික දුක් නැත්තෝ විත්වා, කායික සැපයට පත්වෙත්වා, මානසික සැපයට පත්වෙත්වා, නිදුක්කෙත්වා, නීරෝගිවෙත්වා, සුවපත්වෙත්වා, සාන්ත සුවයට පත්වෙත්වා කියලා ඒ තමන්ගේ නිවසේ සිටින අනිකුත් සියලු දෙනා කෙරෙහිමත් කරුණාසිත පුරුදු කරනවා. ඊට පස්සේ ඒ විදිහටම මාමින්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ, මාමින්ම මේ නගරයේ සිටින සියලුම සත්වයෝ, මාමින්ම මේ පළාතේ සිටින සියලුම සත්වයෝ, මාමින්ම මේ රටේ සිටින සියලුම සත්වයෝ, මාමින්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ, මාමින්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ විත්වා, මානසික පීඩා නැත්තෝ විත්වා, කායික දුක් නැත්තෝ විත්වා, මානසික දුක් නැත්තෝ විත්වා, කායික සුවේට පත්වෙත්තා, මානසික සුවේට පත්වෙත්තා, නිදුක්කෙත්තා, නීරෝගී වෙත්තා, සුවපත්වෙත්තා, සාන්ත සුවේට පත්වෙත්තා කියලා ප්‍රදේශ වශයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික පුළුල් කරමින් කරුණාසිත, කරුණා සමාධිය දියුණු කරනවා. ඒ ක්‍රමයට කියන්නේ මහග්ගත කරුණා චේතෝ විමුක්තිය කියලා. මේ විදිහට කරුණාසිත වඩද්දී, කරුණාසිත පතුරවද්දී
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා දේශනා කළා එයා තුළ යම් කිසි අකුසල් පැවතුනා නම් ඒ කියන්නේ තරහා වෛරය ඊරිසියාව එකට එක කිරීම ආදී මේ අකුසල ධර්මයන් සිතේ පැවතුනා නම් අන්නේ අකුසල ධර්මයන් සිතින් බැහැර වෙන්න පටන් ගන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල් දහම් වලින් එයාගේ හිත නිදහස් වෙනවා ඒ වගේම විවිච්ඡේව කාමේහි ඒ කරුණාසිත වඩද්දී කරුණාචිත පුරුදු පුහුණු කරද්දී ප්‍රියමනාප රූප වලින් ප්‍රියමනාප ශබ්ද වලින් ප්‍රියමනාප ගඳ සුවඳින් ප්‍රියමනාප රසයෙන් ප්‍රියමනාප පහසින් යම් සතුටක් සැපයක් ලැබුණ ස්වභාවයක් තිබුණා නම් ඒ පංචකාමයන්ගෙන් සතුටු වෙන ස්වභාවයේ තිබුණා නම් ඒකත් ඒ කරුණාසිත වඩද්දී බැහැර වෙලා යනවා විවිච්ඡේව කාමේහි ඒකට අකුසලයන්ගෙන් උත්සිත නිදහස් වෙනවා පංචකාමයන්ගෙන් ආස්වාදයක් විඳින ස්වභාවේනුත් හිත බැහැර වෙනවා විවේකජං ඊළඟට ඒ අකුසල ධර්මයන්ගෙන් හිත නිදහස් වෙනකොට පංචකාමයන්ගෙන් ආස්වාදයේ විඳින ස්වභාවයෙන් හිත බැහැර වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන් බැහැර වෙලා නීවරණ නැති බව තුළින් ඇතිවෙන විවේකය හට ගන්නවා එතකොට එයාගේ සිත අකුසලයන්ගිනුත් බැහැර වෙලා පංචකාමයෙන් ආස්වාදයක් විඳින ස්වභාවයෙන්ුත් බැහැර වෙලා නීවරණ වලින් තොර විවේකී බවට පත් වෙලා සවිතක්කං සවිචාරං එයා විතර්ක විචාර කරන්නේ සිත තුළ පවත්තන්නේ කරුණා සහගත මානසිකාරයේ පමණයි අන්නේ ස්වභාවයට පත් වෙනකොට එයාගේ සිත කරුණා චේතෝ විමුක්තිය තුළ සමාධිමත් වෙලා කරුණා චේතෝ විමුක්තිය තුළ හොඳින් පිහිටලා සාන්ත සංසිඳන ස්වභාවය සිත තුළ ඇති වෙලා මේ විදිහට ඒ කරුණා චේතෝ විමුක්තිය බහුල වශයෙන් පුරුදු කරද්දී බහුල වශයෙන් වඩද්දී පළවෙනි ධානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම පළවෙනි ධානය ඉක්මවලා දෙවෙනි ධානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා දෙවෙනි ධානය ඉක්මවලා තුන්වෙනි ධානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා තුන්වෙනි ධානය ඉක්මවලා හතරවෙනි ධානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට ඒ කරුණා චේතෝ විමුක්තිය බහුල වශයෙන් පුරුදු පුහුණු කරමින් සමාධිමත් සිතක් ඇති කරගන්න ශ්‍රාවකයා ඒ සමාධිමත් සිත විදර්ශනාවෙන් අවබෝධ කළොත් එහෙමත් නැත්නම් ඒ සමාධිය තුළ පිහිටලා විදර්ශනා වැඩුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කෙනාට මාර්ගඵලයන්ට පත් වෙන්න පුළුවන්කම තියෙනවා එක්ක අරහත්ත්වයට පත් වෙන්න එහෙමත් නැත්නම් අනාගාමි ඵලයට පත් වෙන්න පවා ඒ කරුණා චේතෝ විමුක්තිය තුළ ඇති කරගන්න සමාධිමත් සිත විදර්ශනා කිරීමෙන් පුළුවන්කම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එහෙමනම් බලන්න මේ කරුණාව කියන අනුකම්පාව කියන ඒ ශ්‍රේෂ්ඨ ගුණ ධර්මය එදිනදා ජීවිතය තුළ අපි පුරුදු කිරීම තුළ අපේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කරුණාව තමන්ටත් අනිත් අයටත් බොහෝ යහපත උදා කරලා දෙනවා. එතකොට අපි තේරුම් ගත්තා මේ කරුණා භාවනාව කියලා කියන්නේ ඒ වගේම කරුණාව කියන ගුණධර්මයේ පුරුදු කිරීම කියලා කියන්නේ අපේ මෙලොව ජීවිතයට යහපත උදා කර දෙන ඒ වගේම පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්න හේතු වෙන ඒ වගේම ධර්මාවබෝධ කරගන්න උපකාර කරන කාරණාවක් කියලා. එතකොට මේ කරුණා භාවනාව කරුණාව කියන ගුණ ධර්මයේ දියුණු කිරීම තමන්ටත්
අන් අයටත් යහපත පිණිස සැපත පිණිස පවතිනවා. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනි මේ කරුණාව කියන ගුණධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන එදිනෙදා ජීවිතයේදී දියුණු කරගන්නත් ඒ වගේම භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරගන්නත්. ඒ වගේම මේ සතර බ්‍රහ්ම විහරණ භාවනාවන්ගේ තුන්වෙනි භාවනාව විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ අනුදෙන වදාළේ මුදිතා භාවනාව. තුන්වෙනි භාවනාව මොකද්ද? මුදිතා භාවනාව. මුදිතාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ අන් අයගේ යහපතේදී, අන් අයගේ සැපතේදී ඒ කෙරෙහි සතුටු වෙන, ඒ අන් අයගේ යහපත සැපත අනුමෝදන් වෙන ස්වභාවය තමයි මුදිතාව කියලා කියන්නේ. දැන් මේ මුදිතාවට විරුද්ධ දේ තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. එතකොට මුදිතාව වඩන කෙනා ඊර්ෂ්‍යාවෙන් තොර කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ මුදිතාව වැඩීමේ විශේෂ ආනිසංසයක් පෙන්වලා දුන්නා. ඒ තමයි කුසල් ධම්මි ඇති වෙන අරතිය, කුසල් ධම්මි නොයල්ම දුරු කරගන්න තියෙන භාවනාවක් තමයි කියලා මේ මුදිතාව. ඒතර මුදිතාව වඩන කෙනාගේ සිත කුසල් ධම්මවල හොඳින් පිහිටනවා, අරතිය දුරු වෙලා යනවා. ඒතර මේ මුදිතාව කියන භාවනාව කෙනෙක්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නත්, භාවනාව හොඳින් ප්‍රගුණ කරගන්නත්, එදිනෙදා ජීවිතයේදී එයා මුදිතාව ගුණධර්මයක් වශයෙන් තමන් තුළ දියුණු කරගන්න ඕනේ. අපි ගත්තොත් දැන් පාසල් යන දූ දරුවන් අතර හොඳට ඉගෙන ගන්න පුළුවන්, ඒ වගේම ක්‍රීඩා ආදී බාහිර කටයුතු වලට දක්ෂතා තියෙන අය ඉන්නවා. බොහෝ දෙනෙක් කරන්නේ ඒ තමන් එක්ක එකට ඉගෙන ගන්න හැකියාව තියෙන බාහිර කටයුතු වලට දක්ෂතා තියෙන කෙනාට ඒකට උපකාර කිරීම නෙවෙයි, ඒ දක්ෂතා දියුණු කරගන්න උදව් කිරීම නෙවෙයි, ඒක අනුමෝදන් වීම නෙවෙයි. බොහෝ වෙලාවට කරන්නේ ඊර්ෂ්‍යාවකින් යුක්තව බාධා කිරීම. බුදුරජාණන් වහන්සේ කෝදන සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවල පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේ තවත් කෙනෙක්ගේ හැකියාවට, තවත් කෙනෙක්ගේ දක්ෂතාවයට බාධා කරද්දී අමනාප සිතින් යුක්තව, ඊර්ෂ්‍යාවෙන් යුක්තව, කර්මානුරූපව ඒක තමන්ට බලපානවා, තමන්ට ඒ දක්ෂතා දියුණු කරගන්න බැරුව යනවා කියලා. හැබැයි යම් කෙනෙක් තවත් කෙනෙක්ගේ දක්ෂකමක් දැකලා, හැකියාවක් දැකලා ඒකට උපකාර කරනවා නම්, ඒකට අවංකව සතුටු වෙනවා නම් එයා තුළ මුදිතාව දියුණු වෙනවා. එතකොට එයාගේ ජීවිතයට මහත් වූ පිනක් ඒ මුදිතාව තුළ රැස් වෙනවා. අපි ගත්තොත් සාමාන්‍යයෙන් යම් කවුරු හරි කෙනෙකුට හොඳ රැකියාවක් ලැබෙනවා. එතකොට අපි මුදිතාව වඩන කෙනෙක්, මුදිතා ගුණේ පුරුදු කරන කෙනෙක් කරන්න ඕනේ ඒ තවත් කෙනෙකුට හොඳ රැකියාවක් ලැබෙන එක අනුමෝදන් වීම, ඒ ගැන සතුටු වීම. සමහරවිට තමන්ට ඒ වගේ උසස් රැකියාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙනවා දැකලා සතුටු වුණොත් ඒක තමන්ගේ ජීවිතේට මහානීය පිනක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් ලස්සන වටිනා වාහනයක් පාවිච්චි කරනවා නම්, තව කෙනෙක් ලස්සනට පිළිවෙලකට හොඳ නිවසක් හදලා තියෙනවා නම්, ඒ වගේම තව කෙනෙකුට සමාජයේ පිළිගැනීමක් තියෙනවා නම්, ඒ වගේම තව කෙනෙකුට විශේෂ වරප්‍රසාද උසස් සීමාදිය ලැබෙනවා නම්, ඒ සෑම අවස්ථාවකදීම
මුදිතාව පුරුදු කරන කෙනා මුදිතා ගුණය දියුණු කරන කෙනා කරන්නේ ඒකට අවංක සිතින් සතුට වීම. ඒ අනිත් කෙනාගේ යහපත සැපත අනුමෝදන්වීම. ඒ යහපත සැපත අනුමෝදන්වීම ඒ කෙනාට ඒ අනුමෝදන් වෙන කෙනාට ඒ දේවල් ලැබෙන්න උපකාර කරනවා. එතකොට ඒ කෙනාගේ ජීවිතයට මුදිතාව තුළ රැස්සෙන පින ඒ අන් අයගේ යහපතට සැපතට එයා සතුටු වෙන ස්වභාවය තමන්ගේ ජීවිතයට යහපත සැපත උදා කරලා දෙනවා. බුදුරජාණන් දේශනා කළේ යාදිස්සං වපතේ බීජං තාදිස්සං හර්තේ පලං. කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී පාපකම්. යමක්ද වපුරන්නේ ඊට අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. තවත් කෙනෙක්ගේ යහපත තවත් කෙනෙක්ගේ සැපත දැකලා ඒක අනුමෝදන් නොවුනොත් ඒකට ඊර්ෂ්‍යා කළොත් ඒක තමන්ගේ ජීවිතයට පෙරලා දුක කනගාටු ඇති කරලා දෙනවා. ඔබට මතක ඇති ඉසිදාසී කියන රහත් මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතය. පැවිදි වෙන්න කලින් තුන් වතාවක්ම විවාහ වුණා. හැබැයි ඒ තුන් වතාවෙදිම ඒ විවාහ දෙදරලා ගියා. සියදිවි නසා ගන්න මානසිකත්වය ඇති වුණා. මේ කර්මානුරූප විපාකයක්. කලින් ජීවිතයක සමගි සම්පන්න යහපත් විවාහ ජීවිතයක් ගත කරන දෙන්නෙක් දැකලා ඒකට ඊර්ෂ්‍යා සහගතව කේලාම් කියලා ඒ සමගි සම්පන්න බව බිඳවපු කර්මානුරූප බලපෑම තමයි මේ ජීවිතයට ආවේ. ඒතර තවත් කෙනෙක්ගේ යහපත සැපත සමගිය දැකලා ඒක අනුමෝදන් වුණේ නැත්තම් ඒකට ඊර්ෂ්‍යා සහගතව කටයුතු කළොත් ඒක තමන්ගේ ජීවිතයට පෙරලා දුක කනගාටු ඇති කරලා දෙනවා. ඒ වගේම තවත් කෙනෙක්ගේ යහපත සැපත දැකලා සමගිය දැකලා ඒ යහපත සැපත සමගිය සතුටු සිතින් අනුමෝදන් වුණොත් ඊට උපකාර කළොත් ඒක තමන්ගේ ජීවිතයට පිනක් බවට පත් වෙලා යහපත් කර්මයක් බවට පත් වෙලා තමන්ගේ ජීවිතයට යහපත සැපත උදා කරලා දෙනවා. අපි ගත්තොත් දීඝනිකායේ ලක්කන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේට ඒ මහා පුරුෂ ලක්ෂණ 32 ලැබෙන්න හේතු වන අතීත පුණ්‍ය ධර්මයන්. ඒතර සසර ජීවිතයේදී අනිත් අයගේ යහපත සැපත දැකලා ඒක සතුටින් අනුමෝදන් වීම නිසා ඒ යහපතට සැපතට උපකාර කළ නිසා භාග්‍යතුන් වහන්සේට මහා පුරිස ලක්ෂණ සමහරක් ලැබෙන්නේ පින උපකාර කළා. එතකොට අපිට ඒ අනුව හොඳට තේරුම් ගන්න පුළුවන් යහපතට සැපතට සතුට වුණොත් අනුමෝදන් වුණොත් ඒක තමන්ගේ ජීවිතයට පිනක් බවට පත් වෙලා පෙරලා තමන්ගේ ජීවිතයට යහපත සැපත උදා කරලා දෙනවා. ඒ යහපතට සැපතට ඊර්ෂ්‍යා කළොත් ඒකට බාධා කළොත් ඒක තමන්ගේ ජීවිතයට පෙරලා දුක කනගාටුව ඇති කරලා දෙනවා. ඒ නිසා එදිනෙදා ජීවිතය තුළ අපි අන් අය යහපතක් සැපතක් උදා කර ගන්නකොට ඒකට සතුටු වෙන ස්වභාවය ඒක අනුමෝදන් වෙන ස්වභාවය ඊට උපකාර කරන ස්වභාවය දියුණු කර ගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙකුට අපි හිතමු තව කෙනෙක් හොඳට තමන් සමාදන් වුණ සිල්පද ආරක්ෂා කරනවා දකින්න ලැබෙනවා. එතකොට ඒ තව කෙනෙක් සිල්වන්ත ජීවිතයක් ගත කරනවා දැකලා ඒක සතුටින් අනුමෝදන් වීම කරන්න ඕනේ. ඒ වගේම අපි හිතමු තව කෙනෙක් බොහෝම හොඳට සංවිධානය කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම වටිනා පින්කම් කරනවා. ඒ මුදිතාව දියුණු කිරීම කියලා කියන්නේ ඒ සිද්ධ කරන පින්කම ඒ වටිනා කටයුත්ත අනුමෝදන් වීම ඒක අගය කිරීම.
සමහර වෙලාවට තමන්ට එවැනි දෙයක් කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අර අනුමෝදන් වීම තුළ ලැබෙන පින තමන්ගේ ජීවිතයත් සැපේ කරා ගෙනියනවා. අපි ගත්තොත් දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලෝ චාරිකාවේ වඩිද්දි චාතුම් මහරජික දෙව්ලව බොහෝම සැප සම්පන්න මහේසාක්‍ය ජීවිතයක් ගත කරන දිව්‍යාංගනාවක් දැක්කා. දැකලා ඇහුවා, ඔබ මේ දිව්‍ය ජීවිතය ලබන්න හේතු වුණ පින මොකද්ද කියලා ඇහුවා. ඒතර දිව්‍යාංගනාව කියනවා, මම මිනිස් ලෝකේ ඉන්න කාලේ මගේ යෙහෙළිය උනේ, මගේ යාළුවා උනේ විසාකා උපාසිකාව. ඒ මගේ යෙහෙළිය විශාල ධනයක් වියදම් කරලා පූර්වාරාම විහාරය, මිගාර මාතුපාසාදය හදලා සංඝයාට, බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කළා. ඒ පින මම සතුටු සිතින් අනුමෝදන් වුණා. ඒ අනුමෝදන් වීමේ විපාකයක් වශයෙන් තමයි මම මේ චාතුම් මහරජික දෙව්ලොව උපත ලැබුවේ. ඒ පින කරපු මගේ යෙහෙළිය මේ වෙනකොට සුනිම්මිත දිව්‍ය පුත්‍රයාගේ බිරිඳ වෙලා නිම්මාන රති දෙව්ලොව ඉපදිලා ඉන්නවා කියලා ප්‍රකාශ කළා. බලන්න, එතකොට ඒ තව කෙනෙක් පින්කමක් කරනවා, තව කෙනෙක් තමන්ගේ ජීවිතයට යහපත සැපත උදා කරගන්නවා දැකලා ඒක සතුට සිතින් අනුමෝදන් වුණා. එතකොට ඒ යහපත සැපත උදා කරගන්න කෙනා තමන්ගේ ජීවිතයට සැපේ උදා කරගත්තා වගේම ඒක අනුමෝදන් වුණ කෙනත් තමන්ගේ ජීවිතයට සැපේ උදා කරගත්තා. ඒ නිසා අපි තවත් කෙනෙක් මේ විදිහේ වන්දනාමාන කරද්දී, පින්කම් කරද්දී, දන් පෙන් පූජා කරද්දී ඒක අනුමෝදන් වෙන මානසිකත්වය ඇති කරගන්න ඕනේ. ඒ වගේම තවත් කෙනෙක් සිල්වත් ජීවිතයක් ගත කරද්දී ඒ සිල්වන්ත ජීවිතයේ සතුට සිතින් අපි අනුමෝදන් වෙන්න ඕනේ. ඒ වගේම අපි හිතමු තවත් කෙනෙක් හොඳට කුසල් අරමුණක හිත එකඟ කරගෙන හොඳින් සමාධිය දියුණු කරනවා. හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙනවා. එතකොට අපි ඒක අනුමෝදන් වෙන්න ඕනේ. ඒ වගේම තවත් කෙනෙකුට බොහෝම හොඳ දහම් දැනුමක් තියෙනවා, ධර්මඥානයක් තියෙනවා. ඒ වගේම බොහෝම හොඳින් දහම් කරුණු විස්තර කරලා කියා දෙන්න පුළුවන්කම ධර්ම කථිකත්වයේ තියෙනවා. ඒ වගේම ඒ තමන් ශ්‍රවණය කරපු ධර්මය හොඳට නුවණින් විමසා විමසා තේරුම් ගන්නවා. එතකොට අපි ඒ සමාධිය, ඒ ධර්මයේ අනිත් අයට කියා දෙන්න පුළුවන් හැකියාව, ඒ වගේම යාගේ නුවණින් විමසන හැකියාව සතුට සිතින් අනුමෝදන් වෙන්න ඕනේ. සමහර වෙලාවට තමන්ට එවැනි සමාධියක් නැති වෙන්න පුළුවන්. තමන්ට එවැනි ධර්ම කථිකත්වයක් නැති වෙන්න පුළුවන්. තමන්ට ඒ විදිහට ලස්සනට තාලයට වන්දනාමාන කිරීම කරන්න බැරි වෙන්න පුළුවන්. තමන්ට ඒ විදිහට නුවණින් නිමසන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අනිත් කෙනා ඒ දේ යහපත් සාර්ථකව කරද්දී ඒකට සතුටු වීම තුළ, ඒක අනුමෝදන් වීම තුළ ඒ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එයාට පුළුවන්කම ලැබෙනවා. අර අනුමෝදන් වීම තුළ, මුදිතාව තුළ රැස්සෙන පිනේ විපාකයක් විදිහට. ඒ නිසා අපි මෙන්න මේ මුදිතාව කියන කාරණය එදිනෙදා ජීවිතයේ ගත කරද්දී, ඒ වගේම ධර්ම මාර්ගයේ කටයුතු කරද්දී, මේ සෑම අවස්ථාවකදීම අපේ ජීවිතයත් එක්ක එකතු කරගත්ත ගුණ ධර්මයක් විදිහට අපි පුරුදු පුහුණු කරගන්න ඕනේ. අන්න මේ මුදිතා ගුණය පුරුදු පුහුණු කරගන්න කෙනා ඊට පස්සේ තමන් තුළ දියුණු වෙන ඒ ගුණ ධර්මයේ ඇසුරු කරගෙනම චිත්ත සමාධිය දියුණු කරගන්න පුළුවන්කම උදා කර ගන්නවා. ඒකට කියනවා මුදිතා චේතෝ විමුක්තිය වඩනවා කියලා. මොකක්ද ඒකට කියන්නේ? මුදිතා චේතෝ විමුක්තිය වඩනවා. ඒ කියන්නේ ඒ කෙනා
මුලින්ම තමන්ව අරමුණු කරගෙන කල්පනා කරනවා මෙනෙහි කරනවා මානසිකාර කරනවා මම ආයුෂයෙන් වැඩෙම්මා වර්ණයෙන් වැඩෙම්මා සැපයෙන් වැඩෙම්මා බලයෙන් වැඩෙම්මා ප්‍රඥාවෙන් වැඩෙම්මා ඒ වගේ මෙයා කල්පනා කරනවා මම ශ්‍රද්ධාවෙන් වැඩෙම්මා සීලයෙන් වැඩෙම්මා දහම් දැනුමින් වැඩෙම්මා ත්‍යාගයෙන් වැඩෙම්මා ප්‍රඥාවෙන් වැඩෙම්මා සාන්ත සුවයට පත් වෙම්මා කියලා මේ විදිහට තමන් බලාපොරොත්තු වෙන ලෞකික සැපයක් ඇද්ද ලෝකෝත්තර සැපයක් ඇද්ද අන්නේ කාරණා තමන්ගේ ජීවිතයට උදා වේවා කියලා එයා මානසිකාර කරනවා එතකොට මේ තමන් ලබා ගන්න කැමති ලෞකික සැපය ලෝකෝත්තර සැපය අන් අයටත් ලැබෙත්වා කියන මුදිතා සහගත සිත එයා ඊට පස්සේ පතුරවනවා මාමින්ම මේ නිවසේ සිටින සියලුම සත්ත්වයෝ ආයුෂයෙන් වැඩිත්වා වර්ණයෙන් වැඩිත්වා සැපයෙන් වැඩිත්වා බලයෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා ශ්‍රද්ධාවෙන් වැඩිත්වා සීලයෙන් වැඩිත්වා දහම් දැනුමින් වැඩිත්වා ත්‍යාගයෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා සාන්ත සුවයට පත්වෙත්වා කියලා ඒ තමන් බලාපොරොත්තු වෙන යහපත සැපත නිවසේ සිටින අනිත් සියලු දෙනාටමත් උදා වෙත්වා කියලා මුදිතාව වඩනවා ඒ වගේම ඊට පස්සේ මුදිතා සිත ටිකෙන් ටික ටිකෙන් ටික යා පතරවනවා මාමින්ම මේ ගමේ සිටින සියලුම සත්ත්වයෝ මාමින්ම මේ නගරයේ සිටින සියලුම සත්ත්වයෝ මාමින්ම මේ පලාතේ සිටින සියලුම සත්ත්වයෝ මාමින්ම මේ රටේ සිටින සියලුම සත්ත්වයෝ මාමින්ම මේ ලෝකයේ සිටින සියලුම සත්ත්වයෝ මාමින්ම සියලු ලෝකවල සිටින සියලුම සත්ත්වයෝ ආයුෂයෙන් වැඩිත්වා වර්ණයෙන් වැඩිත්වා සැපයෙන් වැඩිත්වා බලයෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා ශ්‍රද්ධාවෙන් වැඩිත්වා සීලයෙන් වැඩිත්වා දහම් දැනුමින් වැඩිත්වා ත්‍යාගයෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා සාන්ත සුවයට පත්වෙත්වා කියලා ප්‍රදේශ වශයෙන් මුදිතා වැඩිවීමට කියනවා මහග්ගත මුදිතා චේතෝ විමුක්තිය වඩනවා කියලා ඒ තුලත් එයාට අර කලින් අපි කතා කළ විදිහට කරුණා භාවනාව වඩන කෙනාට වගේම අකුසලයෙන් හිත මුදවාගෙන පංචකාම ආස්වාදයෙන් හිත මුදවාගෙන නිරාමිස ආස්වාදයක් ලබමින් නීවරණයන් හිතින් බැහැර කරලා විවේක සහගත බවක් ඇති කරගෙන ඒ මුදිතාව තුළ සමාධිමත් සිතක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මුදිතාව තුළ ධ්‍යාන ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යම් කෙනෙක් මේ මුදිතාව තුළ ඇති කරගන්න ධ්‍යාන සිත විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කළොත් ඒ සමාධිමත් සිත තුළ පිහිටලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කෙනාටත් මේ මුදිතා සමාධිය තුළ පිහිටලා ධර්ම අවබෝධ කරන්න පුළුවන් කියලා. මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ මුදිතා චේතෝ විමුක්තිය ඒ විදිහට මහග්ගත වශයෙන් වඩද්දි වගේම අප්‍රමාණ වශයෙන් දිසා වශයෙන් පුරුදු පුහුණු කරගන්නත් පුළුවන්. එතනදි කරන්නේ මුලින්ම තමන් අරමුණු කරගෙන මුදිතාව වඩලා ඊට පස්සේ මාමින්ම නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්ත්වයෝ දකුණු දිසාවේ සිටින සියලුම සත්ත්වයෝ බටහිර දිසාවේ සිටින සියලුම සත්ත්වයෝ උතුරු දිසාවේ සිටින සියලුම සත්ත්වයෝ ඒ වගේම නැගෙනහිර අනුදිසාවේ සිටින සියලුම සත්ත්වයෝ දකුණු අනුදිසාවේ සිටින සියලුම සත්ත්වයෝ බටහිර අනුදිසාවේ සිටින සියලුම සත්ත්වයෝ
උතුරු අනු දිසාවේ සිටින සියලුම සත්වයෝ. ඒ වගේම උඩ දිසාවේ සිටින සියලුම සත්වයෝ. යට දිසාවේ සිටින සියලුම සත්වයෝ. මේ දස දිසාවේම සිටින සියලුම සත්වයෝ මා මින්ම ආයුසින් වැඩිත්වා වර්ණීන් වැඩිත්වා සැපෙන් වැඩිත්වා බලෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා ඒ වගේම ශ්‍රද්ධාවෙන් වැඩිත්වා සීලෙන් වැඩිත්වා දහම් දැනුමින් වැඩිත්වා ත්‍යාගයෙන් වැඩිත්වා ප්‍රඥාවෙන් වැඩිත්වා කියලා සාන්ත සුවයටපත් වෙත්වා කියලා සියලු සත්වයන් කෙරෙහි දිසා වශයෙන් මුදිතාව වඩනවා ඒ ක්‍රමයට කියනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා. එතකොට මේ මහග්ගත වශයෙන් වේවා අප්‍රමාණ වශයෙන් වේවා එහෙම නැත්නම් මේ දෙආකාරයෙන්ම වේවා යම් කෙනෙක් තමන්ගේ ජීවිතේට මුදිතා භාවනාව පුරුදු පුහුණු කරගත්තොත් මුදිතාව තමන්ගේ ජීවිතේ දියුණු කරගත්තොත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට තමන්ගේ ජීවිතේට මෙලොව වශයෙන් යහපත සැපත උදා කරගන්න පුළුවන්. ඒ අන් අයගේ යහපතට සැපතට සතුටු වෙන කෙනෙක්, අනුමෝදන් වෙන කෙනෙක්. ඒ තුළ රැස්සෙන පින තමන්ගේ ජීවිතේ යහපත සැපත උදා කරලා දෙනවා මෙලොව වශයෙන්. ඒ වගේම පරලොව වශයෙන් එයාගේ ජීවිතේ සුගතිගාමී කරනවා. ඒ බ්‍රහ්ම විහරණයක්. බ්‍රහ්මයන් සතු ගුණය ජීවිතය තුළ දියුණු කරනවා. එතකොට මේ බ්‍රහ්ම විහරණය ජීවිතය තුළ පුරුදු කිරීම එයා බඹලෝ උපතක් කරා සුගති උපතක් කරා පමුණුවනවා. ඒ වගේම ඒ කෙනා ඒ මුදිතා චේතෝ විමුක්තිය බහුල වශයෙන් පුරුදු පුහුණු කරලා චිත්ත සමාධිය ඇති කරගෙන ඒ වගේම ඒ චිත්ත සමාධිය තුළ පිහිටලා විදර්ශනා වැඩුවොත් එයා මාර්ගඵල අවබෝධයක් කරා යන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අද දවසේ අපි ඉගෙන ගත්ත භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ අනුදෙන වදාළ භාවනා අතරින් කරුණා භාවනාවත් මුදිතා භාවනාවත් භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරගන්නේ කොහොමද කියන කාරණය අපි ඉගෙන ගත්තා. ඒ වගේ මේ තුළ ලැබෙන ආනිසංස මොනවද කියන කාරණයත් අපි ඉගෙන ගත්තා. ඒ වගේ මේ මුදිතාව, ඒ වගේම කරුණාව අපේ එදිනෙදා ජීවිතයේදී එදිනෙදා අපි ගත කරන කාලය තුළ අපි කොහොමද පුරුදු පුහුණු කරගන්න ඕනේ, අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ කියලා අපි ඉගෙන ගත්තා. එහෙමනම් මේ කරුණාව කියන ශ්‍රේෂ්ඨ ගුණාංගයේ ගුණධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ භාවනාවක් වශයෙන් ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන ඒ වගේම මුදිතාව කියන බ්‍රහ්ම විහරණය ශ්‍රේෂ්ඨ ගුණධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ගුණධර්මයක් වශයෙන් පුරුදු පුහුණු කරගෙන ඒ වගේම භාවනාවක් වශයෙන් ජීවිතය තුළ වඩමින් අපිට පුළුවන්කම ලැබුණොත් මේ බුද්ධ ශාසනය තුළ ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ බ්‍රහ්ම විහරණයන්ගේ ආනිසංස ලබන්න අපි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල නෙලාගත්ත ශ්‍රාවකයන් පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පින්වත් සියලුම දෙනාට ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට කරුණා ගුණේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන මුදිතා ගුණේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන කරුණා චේතෝ විමුක්තිය වඩමින් මුදිතා චේතෝ විමුක්තිය වඩමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සා